සුබ දවසක් ටිප්පෙන්ටික් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ කියලා දෙන්න හිතුවා මේ ඇවියට ගේම් එකේ පොඩි ට්‍රික් එකක් මත් නෙවෙයි ට්‍රික් එකක් කියන්නේ අපි මේ වෙන වැඩසටහනක් හරහා අපි කොහොමද මේ ඇවියට එකේ මේ ක්‍රෑෂ් පොයින්ට් ගෙස් කරන්න කියලා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි අපි ලොස් විච්ච අපේ සෙට් එකට. ඉතින් මේක මේ අමුතුවෙන් අරගෙන එහෙම කරන්න දෙයක් නැහැ. මේක මම මේ පයිතන් වැඩසටහන මේ නිර්මාණය කරන අපි දැන් පයිතන් වලින් මේක රන් කරන්න අපිට වෙනම පයිතන් ඉන්ස්ටෝල් කරගෙන ලොකු කතන්දරයක් එහෙම ඕනේ නැහැ. මම මේ පයිතන් ඔන්ලයින් රන් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් තියෙනවා පයිතන් කෝඩ්. ඉතින් මේ පයිතන් කෝඩ් එකක් මම හදාගත්තා මේ මේක පොඩ්ඩක් ගෙස් කරන්න පුළුවන්ද කියන තැනට. ඉතින් මේකේ මම දැනගත්ත දේ තමයි මට මේ තේරිච්ච දේ තමයි මේක සාමාන්‍යයෙන් අපිට මේක මම දෙන කෝඩ් වලින් මේ වැඩ මේ රන් වෙන පයිතන් ප්‍රෝග්‍රෑම් එක මේ 100ක් සාර්ථක නැහැ. අඩුම 60ක් විතර වගේ තමයි. මට 80 කියන්නත් බෑ. ඒක 60ක් විතර. සමහර වෙලාවට එක දිගටම හරියන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවට ලොස් වෙනවා. ඒක ලොස් එක බලපානවා මෙහෙම. ඔයා හිතන්නකෝ දැන් අපි දැන් මම හැමතිස්සෙම කියනනේ ඇවියට එකේ පැය පටන් ගන්නෙ අපේ සාමාන්‍ය පැය පටන් ගන්න වෙලාවට කියලා. ක්‍රෑෂ් එකනේ අපි පැය භාගෙන් ස්ටාර්ට් වෙන්නේ. අන්න ඒ වගේ තියෙන මේ වගේ ඒ වගේ වෙලාවකදී පොඩ්ඩක් ඒ රයි කරන් කරොත් අනිවාර්යෙන් දෙන රිසල්ට් එක වැරදි. හරිද? ඒක ඔයාලා සාමාන්‍යයෙන් ලොස් යන්න පුළුවන්. ඉතින් මේ බලන්නකෝ දැන් මේ වෙලාවම ගත්තොත් මේක දිගට ලොස් 5ක්නේ. මේ දැන් 2යි 3යි වෙලාව. ඒතර පැය පටන් අරන් පොඩි වෙලාවයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම හැමදෙසම කියනවා විනාඩි 5ක් 10ක් ඉන්න කියලා. මොකද නැත්තම් එක දිගටම ලොස් එකක් වදින්න පුළුවන් හිතන්න නැති විදිහට. හරි ඉතින් සමා වෙන්න මේ හදිසි වැඩකට චුට්ටක් යන්න වුණා මේ පොඩි වැඩවක හිටියේ. හරි බලමු කොහොමද මේ ඉතින් මේ ටූල් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ පයිතන් ගැන මම වෙනම මේ කෝස් කරන්න එහෙම එකක් නෙවෙයි මම කියන්නේ. කවුරු කොහොමනක් මේ පයිතන් ගැන පොඩි අවබෝධයක් තියාගන්න පයිතන් ගැන ලැන්ග්වේජ් එකක් ඒකේ මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කියන දෙකේ හරි ලු තියාගන්න මම කියන ඉතින් ඉගෙන ගත දෙයක් අපත යන්නේ ෆ්‍රී වෙලා තියෙනවා. වීඩියෝ ඔන්ලයින් කෝස් මම දැක YouTube එකේ ගොඩ දාලා තියෙනවා කට්ටිය සිංහලෙන් කරනේම ඒක චුට්ට ෆලෝ කරන්න. හරි ඉතින් මම මේ කියන්නේ කවුරුවත් මේ පයිතන් කරන ස්පොන්සර් කරන්න හැමවක් නෙවෙයි මේ පයිතන් හරහා කරන්න පුළුවන් දේවල්. හරිද? මම පෙන්නන්නම්. ඔන්න මේ තියෙන්නේ මම පයිතන් වලින් මේ රන් වෙන්න හදපු පොඩි මේ ටූල් එක. හරිද? ඉතින් මම මේක මේ විදිහට රන් කරනවා. මෙන්න මෙතන මට රිසල්ට් එකක් පෙන්නයි. ඔන්න 1.1 කියලා මෙතන වෙනවනේ. මේ ඔන්න මේක ළඟ පුපුරන්න පුළුවන්. මේක 100%ක් මට කියන්න බෑ. හරිද? මට ළඟ ක්‍රෑෂ් එකක් වෙන්න පුළුවන්. මේක පෙන්වන විදිහට. බලමු අපි ළඟ ක්‍රෑෂ් එකක් ඇයිද කියලා. අපිට 1.2 විතර කඩන්න තිබ්බ ට්‍රාන්ස් එක 1.20 විතර. හරි නෑ අපි බලමු ඊළඟ රවුන්ඩ් එක කොහොමද යන්නේ කියලා අපි තව පාර කැල්කියුලේට් කරමු. මම කියනවා 4.6ට යනවා කියලා. එච්චර එකක් නම් හිතන්න අමාරුයි. මොකද මේකේ 3ක් ගියා. එම් පෙන්වට එහෙම යන්නේ නෑ. සමහරලාට යන අවස්ථාවක් තියෙනවා. අපිට මේ 4 ගන්නටම ඕනේ නෑ. අපිට මේක කලින් ගන්න පුළුවන් නම් ප්‍රොෆිට්. එන්න ටාගට් එක ගත්ත එයා. මෙතන 4.6 ටාගට් එක වෙන්නේ නේ යනවා. රයිට් වෙරි ගුඩ්. බලමු මේක රන් කරලා. බලමු මෙතන කෝඩ් එක උන්න 2.86 යනවා කියනවා මේක. හරිද? ඉතින් මම මේ වගේ වට පොඩ බෙඩ් අදි රිස්ක් මේ ඔක්කොම මේ ගිහිල්ලා ගිහිල්ලා එහෙම මේ ඔය දැක්කද ලොස්සක් ගියා. එහෙම හරියටම පෙන්වන්නේ නැහැ. හැබැයි ඒකෙන් වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් මම මේක ලොකුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේක එහෙම මේ මම මගේ අතට කෝඩින් වරදින්න පුළුවන්නේ මේ 2.1 යනවා කියන. මේක අපිට 1.5 තියෙනවා. අපි නිල් පාට දෙකක් විතර ගියාට පස්සේ අපි මේක රන් කරනවා නම් අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරිද? ඒක වල මතක තියාගන්න. ඒ කියන්න ඕනේ මම 2.1 කියන්නේ 2.14 ක්‍රෑෂ් වුණා. 2.15 2.1 එකක් රන් කරලා අපි
ඔකේම හයෙන් යනවා කියනවා ඒක. හය පහ වුණා. දෙකක් පහ වුණා ඒක. ඉතින් එහෙම මේක වැඩ කරනවා. හරිද? මේක හැම තිස්සෙම වැඩ කරනවා කියලා මම කියන්නේ නැත්තේ මේ අපිට හරි රිසල්ට් එකක් අපිට සල්ලිත් එක්ක මේක අපි සෙල්ලම කරන්න. දැන් බලන්න මෙතන නිල් පාට දම් පාට දෙකක් ගිහින් තියෙන හින්දා අපිට පොඩි රිස්ක් එකක් තියෙනවා. මේක බලමු අපි රන් කරලා කෝඩ් එක කොහොමද පෙන්නන්නේ කියලා. මේක 4.6ට යනවා කියනවා. කොහොම 4.4 කොහොමද යන විදියක් නැහැ. නිල් දෙකක්ම ගිහින් තියෙන හින්දා. යන තත්ත්වයක්ද මන්ද තියන්නේ කියනවා. ඔව්නේ මේක යනවනේ 4.6ට. ඊයෙමෙට වැඩ කරනවා. හැබැයි මං හිතුවට වඩා හොඳට වැඩ කරනවා. හරිද? මම මේක මේ රෑ චෙක් කරා. මේක මේ මෙච්චර රිසල්ට් එකක් දෙන්නේ වෙනා. ඒක නිසා මට ඒක පස්සේ මම උදේ චෙක් කරනකොට යම් කිසි මම 10ක් විතර චෙක් කරා. මේකෙන් 8ක් විතර හරි ගියෙන මම ඒකත් හිතුවා මුලින්ම රෑ එහෙමත් වැඩ කරේ නෑ. උදේ වැඩ කරා. මට ඒක මිදුණා මේ හැම වෙලාවෙම මේක හරි විදිහට යන්නේ නැහැ කියන එක මට තේරුණා. බලමු අපි තව පාර. ඉතින් මේක 4.8ක් කියලා කියනවා. මේක පොඩි යොඩ් ගන්න අයට නම් සුපිරි. හරිද? මේක මේ 1.87න් ක්‍රෑෂ් වුණා එක. පොඩි යොඩ් ගන්න අයට මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. හරිද? 1.5 අපිට ගන්න පුළුවන් කියලා කියන අය. 1.5න් නම් කොහොමත් පුළුවන්. පහෂුවර් එයා ඒකෙන් ගේම නැ මම කිති හැම මොන සොෆ්ටයක මොන ඇප් එක කොහොම තිබ්බත් ඔල හොඳාකාරම දන්නවන මේක මෙහෙම වැඩ කරන්න ලොස් යනවා කියලා. එක ලොස් එකක් කව කරගන්න වලට තේරෙන්න ඕනේ. දැන් මෙයාගේ ටයිම් එකක් ඇතුළත ලොස් එක ඩබල් කරලා ගෙවුවා තිලකකින් මේ එන මෙතඩ් එක තියෙනවනේ. හරිද? මං ඉන්න මං තව පාර රන් කරන්න බෑ. මේ ක්‍රෑෂ් වෙන ගමිමු. හරි නියමිටම මේක සාර්ථකයි. ඉතින් බලන්නකෝ ඔයාලට පොඩ්ඩක් චෙක් කරලා. මේකට සොෆ්ට්වෙයා ඇප් මුකුත් ඕනේ. ෆෝන් එකකින් මේක කරන්නත් පුළුවන්. PC එකකින් ලැප් එකකින් ඕන එකකින් කරන්න පුළුවන්. වෙබ් බ්‍රවුසර් එක විතරයි ඕනේ. හරිද? මම සයිට් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් දෙන්නම්. යනවට ගියා බලමු මේ තව පාරක් කරලා. ඔන්න 2.8ට යනවා කියනවා. බලමු 2.8. පින් කරා. ඉතින් ඒකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් ඔයාලට. මේ ලොස් කව කරගන්න විතර සා මේක මම මේක හරියටම හරි කියන්නේ නැහැ. හොඳේ මේක ඔයාලට මෙන්න බොරු වැටෙනවා. මේක මේ වින් කියද්දි එහෙම අපි අර වින් කියන ටාගට් එහෙම යන්නේ නැති තැන් එහෙම එහෙම තියෙනවා. ඉතින් ඒක හැමතිස්සෙම නේ යම් කිසි වෙලාවකදී මේක වැඩ කරනවා. ඉතින් වෙලාව මට කියන්න බෑ කොහොමද කියලා. දැන් වෙලාව නම් 4:03 කාව 1.23 ක්‍රෑෂ් වෙනවා. එක දිගට එපා. විනාඩි 5කට එකක් දාගත්තත් සාමාන්‍ය වින් එකක් ගහන්න පුළුවන්. මම මේ ලොස් දෙකක් ළඟ ගියාට පස්සේ තමයි ගොඩක් වෙලාවට දාන්නේ. මුත නිල් පාටයක් આવොත් ඊළඟට චෙක් කරන්න දානවා. ඒක මතක තියාගන්න. හරිද? දැන් මේක ලොස් එකක් වැදුනොත් එහෙම දැක්කද? ඕන් දැන් මම ආයෙ චෙක් කරනවා මේක. බලන්නකෝ රිසල්ට් එක පෙන්වන්නේ තියෙ. හැම තිස්සෙම රිසල්ට් එක හරියට පෙන්වයි කියන්නේ අන්න 2.6ට යනවා කියන තැන. යන්න පුළුවන් නේ දෙක පැනලා. දෙකක් නිල් දෙකක් ගිහිල්ලානේ. දෙකයි 34න් ක්‍රෑෂ් වුණා. හරිද? දෙකයි 6ට ඉන්න බැරි වුණා. ඒනට දෙක ළඟටම ආවා. ඉතින් ඉච්චර ලොකුවට අපි යන්න ඕනේ. මේක 4.5න් යනවා කියනවා. ඉතින් මේක 1.25න් විතර ගන්නද? හරිද? ඒවා ගැන මේ නිල් පාට එක ඊට පස්සේ දැන් අපි නිල් පාට දැද්දා ආයි දම් පාට එකක් ආවොත් ඒ දම් පාටකින් පස්සේ චෙක් කරන්න මේක.
දෙකක් චෙක් කරලා නවත්තන්න. ආයි නිල් දෙකක් යනකම් ඉන්න. ඒක තමයි මේකේ ක්‍රමේ. තුනයි 71යි. මෙන් විතර ගන්න ඕන නම් අපිට හොඳම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මින් බාන්න ආයි නිල් පාට දෙකක් විතර යනකම්. ඉතින් වීඩියෝ එක දික් වෙනවා. වීඩියෝ එක දික් කරන්න ඕනේ අපි මේක බලමු මේ 237 නම අයරන් කරනවා මේක 43. ඉතින් මේ නිල් ගොඩාක් ගිහිල්ලා තින්ද මේ 43 ගැන ෂෝ එකක් තියන්න එපා. නිල් තුනක්ම ගිහිල්ලා 43 ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ. දෙකදේක දැන් ඉන්න මේක 1.50න් කොහොමත්ම ගහන්න පුළුවන්. මේ ලොකු ගණන් ආවොත් 1.50න් 1.25න් අනිවාර්යයෙන් යනවා. කිසිම ලොස් එකක් වෙන්නේ නැතු. හරිද? එකයි තුන කියලා එක දෙක පැහුණා. නම නිල් පාටේ දම් පාටයක් ආපුවති මම දාන්න පටන් ගන්න. දැන් මේකෙන් පස්සේ මම චෙක් කරමු 42ට ගියා. දෙකයි දශම තුනට යනවා කියනවා. රයිට් එකක් ට්වින් කරා. ඉතින් හරි වීඩියෝ එක මම මෙතනින් එහාට කරන්නේ නැහැ. ඔයාලට මම ප්‍රූෆ් එක පෙන්වන්න හින්දා මම මේවා කරන්න මම මේක බෙට් කරන වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් සහ මේ හදපු ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලගේ අයිඩියා එකක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දෙන්න. අනිවාර්යෙන් ලයික් එකක් දහන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඔයාලගේ සබ්ස්ක්‍රිප්ෂන් එක මට ගොඩක් වටිනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. වීඩියෝ එක ෂෙයා කරන්න ලොස්සල ඉන්න යාළුවන්ට මේ ගැන දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. යාළුවෝ ඉන්නව නම් අපේ ගෲප් එකට ඉන්වයිට් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.